දුවගේ මේ කනට මැෂින් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ දුවගේ කන් ඇහෙන්නෙත් නැහැ. ඒ වගේම ඇහි ආබාධයක් තියෙනවා නේද? ඔව්. ඇහි මොකක්ද තියෙන ආබාධය? එකක් චූටි. ඉතින් ඒක ඒ සයිඩ් එකේම ඇහි කනයි දෙක. ඔව්. මොකද කියන්නේ යාලා? දැන් වවුනියාවෙන් චෙක් කරා පෙනීම. ආ. පෙනීම චෙක් කරලා දැන් මේක හදනවා නම් හදන්න වවුනියාවේ ડોක්ටර්ලා නැහැ කියලා අනුරාධපුරේට දැන් මම ක්ලිනික් වල. ආ. आवश्यक අඩුපාඩු තියෙනවා ඉතින්. හා නදී පොතන් එක නමලා. ඔව්. ලියන්නේ. හ්ම්. මොකද පාදේ? මේ වගේ උපතින් නැහැ කුයි කනකුයි චූටි වුණා. නැහැ. කන් ඇහෙන්නේ නැද්ද? ඇහැට තාම ක්ලිනික් තියෙනවා. මේක චූටි ඇහෙන්නේ. මොකද නම? ඈ? මම කියන්නේ. ලැජ්ජයිද? ඈනේ. මගෙත් ඉන්න ඔය වගේ නංගි කෙනෙක් එන්නකෝ. ආ බලන්න තම ෆොටෝ ගන්න. ආ සේ. එන්නකෝ. වැඩ ගන්න ටික. ඕ ඩු 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 ඩු. මොකද නම යාගේ? ඈ? බයයිද නම මොකද ඈ කියන්න නම සඳලි කියන්නේ කියන්න සඳලිද අස්සන අය ඈ ඉනාන්න උඩියා ඉනාන්න උඩියා ඈ අපි දැන් ඇවිල්ලා ඉන්නේ වවුනියාව බෝගස්තව අපේ තුන්වෙනි වැඩසටහනට දෙවෙනි වැඩසටහනට ඉතින් වවුනියාව බෝගස්තවේ අපේ තව ගෙදරක් තියෙනවා ඒ ගෙදර අපි ගිහිල්ලා බලමු ඉතින් දුප්පත් ගෙදරක් තියෙන ඇත්තටම කියන්න කනගාටුයි මේ වගේ ගෙවල් වල ඉන්න පුළුවන්ද කියලා හිතෙනවා ගෙදර පැත්ත ගන්න එන්න කට්ටිය කොහෙද ඉස්සරහා පැත්ත මේ එන්න මෙහෙද ඉන්නේ ඔයාලා මෙහෙ ගෙදර නේද ඔව් සර් ආ මේ කන ලොකේ කෙනෙක් එයි අපි අතන දෙන ඉන්නතරම ආ එතකොට දැන් මේ කී දෙනෙක් ඉන්නවද මෙහෙ හතර දෙනෙක් ඉන්නවා මේ ගෙදර ඉන්නේ මේ ගෙදර ඉන්නේ කොහොමද ඉන්නේ මේ සතියක් විතර අර උල්දි ඇවිල්ලා මම ඉඳ බැරුව මේ දෙන ගෙදරකත් ගිහින් හිටියා නේද ඔව් බඩුවා පොඩිය කී දෙනෙක් ඉන්නවද දෙන්නයි මෙයා ඒ ආබාද එන පුතාන් එක කන හා මේ කතාල මේ පුතාද ඔව් එයා පුතා ඔයාගේ වයස කීයද මල්ලි 16 ඉස්කෝලේ යනවා තා ඉස්කෝලේ ඉන්නවා දැන් අඳ ගන්න ටීචර් කියලා ආ මෙයා ඉතින් සරණ ආබාධිත එහෙමද මොකද පාදේ මෙයාගේ උපතින් නැහැ කුයි කනකුයි චූටි වුණා එහෙම කන් ඇහෙන්නේ නැද්ද ඇහැට තාම ක්ලිනික් තියෙනවා මේක චූටි මොකද නම ඈ මම කියන්නේ ලැජ්ජයිද ඈනේ මගෙත් ඉන්න ඔය වගේ නංගි කෙනෙක් එන්නකෝ ආ බලන්න තම ෆොටෝ ගන්න ආ සේ එන්නකෝ වැඩ ගන්න ටික ඕ ඩු 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 මොකද නම යාගේ ඈ බයයිද නම මොකද ඈ කියන්න නම සඳලි කියන්නේ කියන්නේ සඳලිද අස්සන අය ඈ ඉනාන්න උඩියා ඉනාන්න උඩියා ඈ ඉනාන්න උඩ සේට සාදු කියන්නේ සඳලි වයස කීයද යාරද අර තුන අර තුනයි දැන් කණේ මොකක්ද තියෙන ආබාධි ඒක ඒක නැහින්නේ නැහින්නේ මැෂින් එක දාලා තියෙන මැෂින් එක වැඩද මේක දාලා තියෙන්නේ අවුරුදු පහෙන් ප්ලාස්ටික් සර්ජරිය තියෙනවා හා හා ඒකත් මේ ඇහැට තාම තියෙනවා තියෙන ඇහැ මොකද පෙනීම චෙක් කරා ඇහැයි කණයි දෙක මේ සයිඩ් එකේ චූටි වුණා හා හා ඊට පස්සේ කණ දැන් ඇහෙන්නේ නැහැ කියලා මැෂින් එක දැම්මා හා හා ඒ කණයි ඇහැයි දෙකම ක්ලිනික් තියෙන පෙනීම වවුනියාවෙන් චෙක් කරා හා හදනවා නම් අනුරාධපුරයට දාලා තියෙනවා හා හා හදන්න බයයි ඉතින් ටිකක් අර ඒ උපතින් තිබ්බට වැඩිය ලොකු වෙන චුටි චුටි අඩු වෙන ගතියක් තියෙනවා. ඒ හන්ද මම තව ටිකක් බලනවා ඉතින් ලොකු වෙන අඩු වෙයි කියලා. දැන් මේ හතර දෙනා මේකේ තමයි ඉන්නේ. දැන් මොනවද මේ දවස්වල කරන රැකී ආරක්ෂා?
නැද ඇයි රස්සාව නැති උලියක් වා නැ මෙයා දන්නවා හා කුලි වැඩක් නැ මේ නේද දුස්කරයි ඉතින් කොහම ජීවත් වෙන්නේ කන්නේ පොන්නේ කොහමද අනෝ ඉතින් ඇත්තටම ඔය දෙවෙලා කන්නේ ඔව් බොර ගන්න උනේ දැන් මෙයා ඉස්කෝල ගියේ දින්නේ මේ අවුරුද්දේ ඉඳලා දැන් අවුරුදු දෙකක් දාන්න ඕනේ. හ්ම්. දැන් ජනවාරි හින්දා අවුරුද්දක් කලින් ඉස්කෝලේට බාර දෙන්න වෙන්නේ. වෙන්නේ. ඒ හින්දා අවුරුදු දෙකක් දැම්මා දැන්. හ්ම්. මෙයාට මේ තුන් වෙලක් ළමයට. ඔව් ඉතින් ඉස්කෝලේ යනවා. යනවනේ. ඔව්. ඉතින් අපිට කන්ටරද දරුවන්ට ඒවා දෙනවා. අනිවාර්යෙන් අපි දෙනවා බඩේ. ඉතින් ඔව් කොහොමද ඉතින් ජීවිතේ? අස්සසම 8500ක් හම් වෙනවා. අස්සසම 8500ක් හම් වෙනවා. හ්ම්. ඒක මාසෙටම. ඔව්. මාසයක් වුණා දැන් දෙකද මෙන්න. ඔව්. हां हां इतने रुपया 8500 मासिक ගෙවන්න පුළුවන් ඔය ඉතින් ඉඳ හිට ඉතින් මෙයා ඔය වැවේ යනවා ඔය මාළුවෙක් හරි අල්ල ගන්නවා කුලියක් ඉඳලා හිට රහුණාම ඔය එක්කට යනවා ඒ වගේන් තමයි ඉතින් බොහොම අමාරුයෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ ඔව් දැන් ලොකෝම බලාපොරොත්තු වෙලාගේ මොනවද තියෙන අවශ්‍ය වෙන්නේ ලොකෝම බලාපොරොත්තු ඉතින් ඉඳ තනයි වතුර ටිකයි තමයි වතුර ටික තිබ්බනම් අපිට ගොවිතැනක් නැහැ දැන් මේ වතුර ලයින් ගිහිලා තියෙනවද නැහැ නින් තමයි ඉතින් හැමෝම නින් හැරුවොත් පොළවේ වතුර තියෙනවද ඔව් ඔව් සාමාන්‍ය නල්ලි දක්වයි ගහුවොත් ඒත් තියෙනවා දැනට වතුර ගන්න කොහෙන්ද ඔයාලා අර මේ මේ ඉදමේ කොන්ටිගෙන් තමා ගන්න ඈ මේ වත්තේ ප්‍රධාන පාර ගාවින් ගියේ මේ ආ වතුර ගන්න විදියක් නැතර බඩ කැලි පහක් විතර දාලා තියෙනවා දාලා ගේන ගන්න ආ බොණ්ඩ ගේනවා අතන නලියක් තියෙනවා ඒක ගන්න බෑ ළමයා ඔව් මේකේ කැලේ යන්නේ නයි පොළොංගු නයි පොළොංගු සම්පූර්ණම වගසයි මේ වන්දිර මෙයා දැන් එන්නේ පහට පාඩේట్లా තමා වතුර ටික ගන්න යනවා. දැන් මම ෆෝන් එක දුන්නේ තරිස් කොලේ කගෙන්න කිව්වේ හින්දා. හ්ම්. ඔව් ටීචර්ලා එවන්න බෑ කිව්වා. එයා මේකෙන් ඇවිල්ලා අර මේ මාච් එක පුරුදු කරනවා කියලා. ඊට පස්සේ දැන් ආයෙ පහු යවන්න කියලා තමා මේවා වෙන්නේ. බලාපොරොත්තු. ඔව්. අපි දුන්නදි බැරි වුණාට ළමයට තියෙන්නේ නැහැ. ඔව්. ඒකේ නා වේදුක් කියන්නේ. මල්ලේ සාමාන්‍ය මොන වගේද ඔයාට ඕන වෙන්නේ? එයා ඉතින් යන්නේ එන්නේ පයින් සර්. පයින් යන්නේ. ඔව්. කිලෝමීටර් කීයක් විතර යනවද ඉස්කෝලේ පයින්? කම්මාර දෙකක් වගේ. දෙකක් විතර තියෙනවා. දෙකක් විතර යනවා. ඒ අධ්‍යාපන කටයුතු කරන්න පොත්තන මනන් ඒව අවශ්‍ය දේවල් තියෙනවද? පොත් ටික පොත් බෑග් සපත්තු තමයි අවශ්‍ය වෙන්නේ. මේ ටික. මෙතන දැන් මේ අවුරුද්දට අවශ්‍ය කරන පොත් අරන් තියෙන්නේ. අඩු පාඩු තියෙනවා ඉතින්. හ්ම්. නදී පොතල් එකකට නමලා. ඔව්. ලියන්නේ. හ්ම්. ඒ තියෙන පොත් ටික. ඔව්. අර අපි අර ඉස්සෙල්ලා ඉස්කෝලේ ගියේ. ඒ විදිහට නද පිටු පෙරලලා මේ පැත්තෙන් මේ පැත්තෙන් දෙකක් ලියන්නේ. හ්ම්. එහෙම තමයි මේ මෙයා ඉස්කෝලේ යවා ගන්න. උනාර මෙර කණ්ඩ ටික යවනවා. ඔව්. ඒක කණ්ඩ කියලා හැම දෙයක් නැහැ. හ්ම්. ඇත්තරම. කැම්බියමත් අඩු පාඩු. ඒ නැත්තරම නෑ. ඔව්. අපර ගන්න ඕනේ නෑනේ. දැන් මෙයාත් මං ඔය පෙර පාසල් දාගත්තර සර් මෙයා මට ඈතයි පෙර පාසල එකේ පෙර පාසල දෙකේ පෙර පාසල තමා ළඟ ඒ වුණාට දෙයනේ කියලා අර එකේ පෙර පාසල නෙළුම් කෙනින්දා කෑම වේලක් දෙනවා මේ අර මාසේ ගාස්තුවක් නැහැ ඒ හින්දා ඉතින් මම මගේ මහන්සිය බලන්න නැතුව මේ ළමයා උදේට ආවට ඒකට දාගත්තේ මාසේ ගාස්තුවයි කෑම ටිකයි නැතුවනේ ඒක හින්දා ඉතින් ඒකට දාගත්තේ නැත්තම් ළඟ මෙහෙ ඉතින් මං ඒකට දාන්න නැතුව අරකට දාගත්තේ අර ඒ දෙකේ පහසුව තියෙන හින්දා ඒකට මෙයා උදේ අනවට පෑය දෙකක් ඔව් උදේට ගිහින් දාලා එන්න ඕන ආයෙ පහු යන්න ඕන යන්නයි දෙයක් වෙනවම පෑය තුනක් කර ඒ මෙයාගේ රස්සා ඒකම තමයි ගෙදර වැඩ කර ගන්නවත් නැහැ ඒ තරම් ඉතින් අපි හරියට දුක් විඳින ආයෙ බරු ඉතින් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මේ චූටි මල් කැකුලටත් එතකොට මේ පුතාටත් මේ අම්මට තාත්තටත් බලාපොරොත්තු වෙන්නේ මේ නිවස කාමර දෙකක්වත් පුළුවන් නම් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ මල්ලිගේ පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් ටිකක් බෑග් ටිකක් බෑග් එකක් සපත්තු ටිකක් ඒ වගේම පුළුවන් නම් බයිසිකලයක් වගේ අරන් දෙන්න කියලාත් කියනවා. මොකද කිලෝමීටර් එකමාරක් දෙකක් විතර අධ්‍යාපන කටයුතු සඳහා පයින් තමයි යන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ගේ ඇතුළ බලමුද? බලමු.
එන්නකො අපි ඉතින් ලංකාපවර අපි ගියපුවාම පොඩ්ඩක් මිනිස්සුන්ගේ ගෙවල් ඇතුළත් පොඩ්ඩක් බලනවා මොන වගේද කියලා ඉවරලා ආ දුක් කියලා ගැස්ටිවා තියෙනවා එහෙමද ඔයච්චර තමයි තියෙන්නේ මේකේද ඉන්නේ ඔව් සර් මේ කොහමද ඉන්නේ අප්පා බය බෑනේ මේ අර බිත්තිය ඇද වෙලා තියෙන්නේ සර් එහා පැත්තේ ඕක කඩාන වැටේ කියලා බයර තමා මේ දවස් ගානක් අයින් වෙලා හිටියේ ඔයාලට පේනවා ඇති මේ ගෙදර يعني බිත්තිය එච්චර මුස නැහැ ටකරන් ගහලා තියෙන්නේ එක කෑල්ලෙම දෙපැත්තක් තියෙන ඉතින් මේ ඇඳන් අනම්මනම් ඔක්කොම දාලා තියෙන හැටි මේ හතර දෙනාම මේ නිවසේ තමයි ඉන්නේ ඉතින් මේ බිත්ති දිราපත් වෙලා මේ උළුස්ස එහෙම පේනවා ඇති ඉපාරන්න ගැලවි මේ පැත්තේ බිත්ති ඇදලා තියෙන්නේ නේද? ඉන්නත් බය බෑ මේ. බය බෑනේ කඩාන වැටේ දන්නෙත් නැහැ. එන අහට ඇලවෙලා තියෙන්නේ නේද? මාස ගානක් අපි අයින් වෙලා ඉන්නේ. හදා ගන්න තත්ත්වයක් නැහැ කොහොමද? නෑ. දීක ඇලක කපා ගන්න තැනක් නැහැ අපි. හා. ඒකින්ද ඉතින් මේ අපබය පන්න නැති කම නෙවෙයි. ඔව්. කර ගන්න තත්ත්වයක් නෑ. ලිඩක් නැහැ වතුර ටිකක් ගන්න. ඔව්. එන්නේ මෙටිය කන ගන්න රීමේ නේ. හිඳ හිර කුලිය කවුනා මේක හරි කණ්ඩමයි. කණ්ඩමයි. කාමර දෙකක්වත් හදලා දෙන්න උදව්වක් උපකාරයක් කරන්න කියලා ඒ වගේම මේ පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහා පොල් ටික ගන්න ඒ වගේම බයිසිකලයක් ගන්න ඉතින් ඒ ටික උදව් උපකාර කරන්න කියලා තමයි ඉල්ලන්නේ ඉතින් ලංකාපවර අපි ආදරෙන් මතක් කරනවා ඒ වගේම මේ චූටි දුවගේ ආබාධිත වගේක් තියෙනවා ඉතින් මේ දුවගේ මේ කනට මැෂින් එකක් දාලා තියෙන්නේ ඉතින් මේ දුවගේ කන් ඇහෙන්නෙත් නැහැ ඒ වගේම ඇහි ආබාධයක් තියෙනවා නේද ඔව් ඇහි මොකක් තියෙන ආබාධයක් එකක් චූටි ඉතින් ඒක ඒ සයිඩ් එකේම ඇහි කනයි දෙක ඔව් මොකද කියන්නේ යාලා දැන් වවුනියාවෙන් චෙක් කරා පෙනීම පෙනීම චෙක් කරලා දැන් මේක හදනවා නම් හදන්න වවුනියාවේ ඩොක්ටර්ලා නැහැ කියලා අනුරාධපුරයේද දැන් මම ක්ලිනික් වල හා හා උපකාරයක් කරන්න කියලා වෙලා ලංකා පවුර අපේ ටීම් එක ආදරෙන් මතක් කරනවා ඉතින් අපි ඊළඟට දැන් මේ ගෙදරට එද්දිම් දැන් මෙයාලම කිව්වා කන්න බොන්න නැහැ අනම්මනම් ප්‍රශ්න ගොඩක්. ඉතින් මේ බඩු අද අපි නිවසකට එද්දිම් බඩු ටිකක් ගෙනාවා. ඒ සඳහා අපිට මූලික දායකත්වය දුන්නේ අපේ සලිත මහත්මයා. ඉතින් ඒ මහත්මයාටත් අම්මටත් ඇත්තනම ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ මුදල් ටික දීලා අපි නිසියාකාර කළමනාකරණය කරලා ඒ වගේම අවශ්‍ය කරන බඩු මුට්ටු ටිකක් ගෙනත් දුන්නා. ඉතින් එතුමාටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා.